ලංකාවට නැනෝ යූරියා පොහොර ගෙන්වීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ නැනෝ යූරියා නමින් හඳුන්වන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාණ වෙන්නේ ඩොලර් 6.41යි. මහින්දානන්ද මහත්තයයි ශෂෙන්ද්‍ර මහත්තයයි බිල කීයද දාලා තියෙන්නේ? ලීටරයට ඩොලර් 25ක් වෙන්න දාලා තියෙනවා. නැනෝ යූරියා කෙලියෙන් විතර කොරකම් කරන ගාණ කෝටි 800ක් එනුව මෙම ප්‍රකාශයෙන් තමා අගතියට පත් වූ බව පවසමින් අද දිනා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව අදහස් දැක් වූ අමාත්‍යවරයා පාචර් රණවක මන්ත්‍රීතුමා විසින් ගිය සිකුරාදා මාධ්‍ය හමුවක් තේලා කිව්වා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉන්දියාවෙන් යූරියා නැනෝ පොහොර ආනයනය කරලා තියෙනවා. මේ එක පොහොර ලීටර එකක් ඩොලර් 5යි. එකකින් ඩොලර් 20ක් වංචා කරලා තියෙනවා. මේකට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්දත් ශෂීන්ද්‍ර රාජපක්ෂත් වග කියන්න ඕනේ කියලා. අපි මුලින්ම පාචර් රණවක මන්ත්‍රීතුමාට කියන්න ඕනේ අපි ඉන්දියාවෙන් කිසිම යූරියා නැනෝ පොහොරක් ආනයනය කරලා නැහැ. අපි ගෙන්නන්නේ යූරියා නයිට්‍රජන් පොහොරක්. දෙනිසා අපි කිසිදු වංචාවකට සම්බන්ධ වෙලා නැහැ. මේ වෙලාවේ ගොවියන් වෙනුවෙන් අපි මේ තීන්දුව කරනවා. අද රසායනික පොහොර සමාගම් මැදිහත් වෙලා මේවට වියදම් කරනවා. මාධ්‍ය හමු තියෙනවා. මේවට නඩු දානවා. ඉතින් ඒ නිසා කියලා බොරු චෝදනා එල්ල කරනවා. ඒ නිසා මම පාචර් රණවක මන්ත්‍රීතුමාට කිව්වේ මහින්දානන්ද අලුත්ගමගේ මේකට සම්බන්ධයි කියලා අබමල් රේණුවක සාක්ෂියක් තියෙනවා නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ ඕනෙම දඩුවමක් විඳින්න මම සූදානම්. හැබැයි ඒකට තොරතුරු දෙන්න බැරි වුණොත් පාචර් රණවක මන්ත්‍රීතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම කිව්වේ. ඒලා අපි නැනෝ යූරියා ගේන්නේ නැහැ. අපි ගේන්නේ නැනෝ නයිට්‍රජන් පොහොරක්. ඒ අඩු ගානේ පාචර් රණවක මහත්තයා හරියට කොළ ටික කියවලා නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.